හරි මේ පුතේ තියෙන්නේ 2020 A level විභාගයට ආපු සීමාව ගැටලුව ඉක්මනට ඔයාලා මේ විභාග ප්‍රශ්න ලියා ගන්න සහ මෙයා අරවා අරක බව පෙන්වන්න. ඒ කියන්නේ මේ කොටස අරියා වෙනව බව සාධනිකර ඉක්මනට පටන් ගන්න මේ ගැටලුව හදා ගන්න. ඉක්මනට ලියා ගන්න සහ ඉස්සෙල්ලා තේරුම් ගන්න මොකද්ද කරන්න ඕනි කියලා සැලැස්මක් හදා ගන්න මේ ගාන හදන්න ඉස්සෙල්ලා. හරි අයිබෝන් පුතේ හරි අද මම සාකච්ඡා කරන්නේ 2020 එළවලු විභාගය ආපු සීමාව ගැටලු. දැන් මේ සීමාව ආශ්‍රිතව පොඩ්ඩක් කතා කරනකොට පුතේ පියෝ විෂය කොටස යටතේ සංයුක්ත ගණිතයේ පියෝ වල තියෙනවා කලනීය කියලා කොටසක්. ඒක ඔයාලා දන්නවනේ. එතකොට කලනීය අපි ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් යටතේ කතා කරනවා. එකක් තමයි සීමාව, ඊට පස්සේ අවකලනීය, ඊට පස්සේ අනුකලනීය. අවකලනීය භාවිත අනුකලනීය භාවිත උදේට කොටස් පහක් යටතේ අපි සම්පූර්ණ කලනීයම ඉගෙන ගන්නවා. එතකොට අපේ පේපර් එක ගත්තාම පස්සේ පුතේ පියෝ පේපර් එකේ කෙටි ප්‍රශ්න 10ක් එනවනේ. ඒ කෙටි ප්‍රශ්න 10න් කලනීය කියලා කියන කොටස යටතේ අපිට කෙටි ප්‍රශ්න 3ක් එනවා. පළවෙනි එක සීමාව, ඊට පස්සේ අවකලනීය භාවිතයෙන් සහ අනුකලනීය පරිමාවාශ්‍රිත කියලා කියන කොටසකින්. හරි. එතකොට ඔන්නෝම තමයි ලකුණු 75ක කොටසක් අපිට විභාගය තුලදී ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ සීමාව කියලා කියන කොටසත් ඉතාම පහසුවෙන් විසඳන්න පුළුවන් ගැටලුවක්. ලකුණු 25ක් ඉතාම වේගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් එතකොට මේ ගැටලුව හදනකොට පුතේ ඔයාට එන්න ඕනේ සිතුවිලි ටික මොකක්ද? හරි, ඒ ප්‍රමේයන් ටික මොකක්ද? ඒ ගණිත සුළු කිරීම් ටික මොකක්ද කියලා කියන එක තමයි මුලින්ම කල්පනා කරන්න ඕනේ. දැන් ඔයාට පේනවා මෙතනදී x වලගේ ආසන්න වෙන්නේ 5 බෙදීම 3ට. මෙතන 5 බෙදීම 3 හරි. x වලගේ ආසන්න වෙන්නේ 5 බෙදීම 3ට. පැහැදිලි? එතකොට x වල අගය 5 බෙදීම 3ට ළඟා වෙනකොට සීමාව කියන්නේ ළඟාවීමක්නේ, අපේක්ෂිත අගයක් ළඟාවීමක්. එතකොට මෙතනදී sin කෝණය කවුරුද කෝණය විදියට එන්නේ? x ඍණ 5 බෙදීම 3යි. එයා බෙදලා තින්නේ මූල 3x ඍණ මූල 5 වලින්. දැන් එතකොට ඔයාට මෙන්න මේ ප්‍රකාශනයේ දිහා බැලුවහම පේන දෙයක් තමයි, නිරීක්ෂණය කරාම පේන දෙයක් තමයි වර්ගමූල පද කීපයක් තියෙනවා. වර්ගමූලය මේකේ අන්තර්ගත වෙනවා සහ සයින් යම් කෝණයක් තියෙනවා. එතකොට සීමාව පිළිබඳ ගැටලු විසඳලා තියෙන දුවෙක් පුතෙක් නම් හරි ඔයාලට ටග් ගාලා මෙන්න මේ කොටස් ටික මතක් වෙනවා. එකක් තමයි වර්ගමූලය අන්තර්ගත වන නිසා අපි එතනදී එයාගේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න ඕන. හරි, ප්‍රතිබද්ධයෙන් ගුණ කිරීම කරන්න ඕනේ. දැන් ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද? මෙහෙම දෙයක්. දැන් අපි ගත්තොත් A - B කියලා පදයක්. A - B කියලා පදයක්. දැන් A - B වල ප්‍රතිබද්ධය කියලා කියන්නේ කවුද? A - B වෙනවා. අදහස් පැහැදිලි? එහෙනම් මම ගන්නවා වර්ගමූල A - වර්ගමූල B කියලා. මට කියන්නේ නම් මෙයාගේ ප්‍රතිබද්ධය මොකද්ද? මෙයාගේ ප්‍රතිබද්ධය A වල වර්ගමූලය - B වල වර්ගමූලය. ඔන්න ඔය කාරණේ පිළිබඳව මුලින්ම දැනගන්නවා. ඊළඟ කාරණේ මොකක්ද? ඊළඟ කාරණය තමයි මෙන්න මේක. දැන් මේක සූත්‍රයක් විදිහට මේක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි, ඒ කියන්නේ මතකයේ තබා ගත යුතු සූත්‍රයක්, මූලික ප්‍රමේයක්. දැන් අපි sin මම මේ වරහන් ඇතුළට දානවා කෝණයක්. දැන් මෙතනට කොහොමද තියෙන්නේ කෝණයක් කියලා ඔයාලා දන්නවනේ. sin යම් කෝණයක්. මේ sin යම් කෝණයක් තමයි මෙතෙන් දෙන්නේ. රේඩියන් වලින් ඒ කෝණය එනවා. මම මේ ඔක්කොම කෝණ නියෝජනය කරන්න මම එතෙන්ට දානවා මලක්. මෙහෙම මලක් දානවා. අදහස තේරුම් ගන්න, අදහස පැහැදිලි කරන්න තමයි මම මේ කෝණීය විදිහට මලක් ගත්තේ කියලා කියන ඕනෑම කෝණයක් එන්න පුළුවන්. ඕනෑම එකක් එන්න පුළුවන් කියන එක අදහස ගන්න තමයි පොදු යෝග විදිහට ගත්තේ. දැන් මෙතන කෝණය මල නම් යට එන්නත් ඕනේ මොකද්ද? මලක්. ඒ කියන්නේ මෙතන කෝණයම මෙතන තියෙන්න ඕනේ. තව විශේෂත්වයක් තියෙනවා මෙන්න මේ මූලික ප්‍රමේයේ. එතන විශේෂත්වය තමයි ඔන්න ඔය කෝණය මල කියලා කියන එක අපි හඳුන්වන්නේ කෝණයක් විදිහටනේ. ඔය කෝණය බිඳුවට ළඟා වෙන්න ඕන. අදහස පැහැදිලිද? එහෙනම් සීමාව මම මේක මතක තියාගන්න මෙහෙමයි. මල බිඳුවට ළඟා වෙනකොට sin මල බෙදීම මල සමාන වෙනවා එකට කියලා. හරි? දැන් ඕක මම මේකට තීටා දැම්මොත් මල වෙනුවට තීටා දැම්මොත් sin තීටා බෙදීම තීටා එනවා බිඳුවට සමාන වෙනවා. එහෙනම් මේ සූත්‍රය යොදන්න නම් ඒ කෝණය කාට ළඟා වෙලා තියෙන්න ඕනද? බිඳුවට ළඟා වෙලා තිබිය යුතුයි. හරි? එහෙනම් මේ ගැටලුව හදන්නේ මෙහෙමයි. මේ ගැටලුව ඔන්න ඔය කාරණා කිහිපය දන්නවනම් වැඩි කොට දාන්න එක ඉතාම පහසුයි. ලකුණු 25ම ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉස්සෙල්ලාම කරන්න ඕනි කාරණය තමයි වර්ගමූලය ඉවත් කරගන්න ඕනි. ඒ නිසා ප්‍රතිබද්ධයෙන් වැඩි කරමු. මම මෙහෙම ගන්නවා x වල අගය 5 බෙදීම 3ට
langga wena kota hari sin x wena 5 edima 3 yata moola 3 x rina 5 eyaage pratibaddhe wetcha moola 3 x dana 5 moola 5 gen oy widiyata udath yata wedi karana menna me karaneya issellama karanna oni adahata pahedili ne onna widiyata karanna ona දැන් ඊට පස්සේ අපිට මෙතනදී සුළු වෙලාවන් පස්සේ අපිට තේරෙනවා මොකක්ද මෙතනදී ඉන්නේ sin x වෙන 5 බෙදීම 3යි යට සුළු කරාම ඉන්නේ මොකක්ද මෙතන නම් 3x මෙතන ඉන්නේ 5 නේ එහෙනම් මෙතන එනවා 3x වෙන 5 කියලා කියන එකක් සහ මෙතන එනවා කවුද මූල 3x ධන මූල සම්පූර්ණ මූල 3x මූල 3x වල මූලය ධන 5 ඔන්න ඕනේ හරි එතකොට සීමාව කාටද යන්නේ සීමාව x වල අගය ආසන්න වෙනවා 5 බෙදීම 3ට දැන් තේරුම් ගන්න දැන් මම කිව්වා sin θ මම කිව්ව කතාව මොකද්ද sin θ මෙහෙම එකක් කිව්වනේ දැන් අහගෙන ඉන්න හරි දැන් මේ සූත්‍රය ඔය විදිහට මම භාවිතා කරා දැන් බලන්න කරමුදී sin θ බෙදීම θ වල අගය බිඳුවට ආසන්න වෙනකොට කීයද උත්තරේ 1යි මූලික සූත්‍රයක් මූලික ප්‍රමේය අන්න ඒ රටාවට ඇවිල්ලානේ දැන් මේ මෙතන x ඍණ 5 බෙදීම 3 කෝණිය තියෙනවා එහෙනම් x ඍණ 5 බෙදීම 3 කෝණිය මෙතන තියෙනවා යටත් එහෙනම් ඒ කෝණියම හදා ගන්න පුළුවන්ද මොකද්ද කරන්න ඕනි 3ක් එළියට ගන්න එක මේ ප්‍රකාශනයේ මේ පද දෙකෙන් 3ක් එළියට ගන්න එතකොට මොකද වෙන්නේ 3ෙන් 1 වෙනවා එහෙනම් මම මේක අපෝ ලියන්නම් 3ෙන් 1 වාරයක් මෙයා මට ලියන්න පුළුවන් මෙහෙම 3ෙන් 1 වාරයක් මේ 3ෙන් 1 වාරයක් හරි 3ෙන් 1 වාරයක් සීමාව x වල අගය 5 බෙදීම 3ට ආසන වෙනකොට sin x ඍණ 5 බෙදීම 3යි යට ඔය විදිහට x ඍණ 5 බෙදීම 3ක් විදිහට හදා ගන්න පුළුවන් අදහස පැහැදිලි ඊට පස්සේ මම මේ කොටසට වෙනම සීමාව දාන වැඩි කිරීම x වල අගය 5 බෙදීම 3ට ළඟා වෙනකොට කවුද මූල 3යි x ධන 5 වල මූලයේ විදිහට එන්නේ මූල 3x ධන 5 වල මූලයේ කියලා එන්නේ හරි දැන් බලන්න දැන් මෙතන කෝණයම මෙතන හැදෙන්න ඕනේ එතකොට මේ කෝණය කොහෙටද යන්න ඕනේ බිඳුවට ළඟා වෙන්න ඕනේ හරි දැන් ඔයාලට පේනවද මෙතනදී විශේෂත්වය මොකද්ද x වල අගය 5 බෙදීම 3ට ළඟා වෙන්නේ මම මෙන්න මේ සීමාවේ දෙපැත්තටම ඕනෑම ගණිත කර්මයක් දාන්න පුළුවන් මම මෙතනදී අඩු කිරීම කියන ගණිත කර්මය දානවා ඕනම ගණිත කර්මයක් දාන්න පුළුවන් ඕනම මේ දෙපැත්තම වැඩි කරන්න පුළුවන් බෙදන්න පුළුවන් එකතු කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් වර්ග කරන්න පුළුවන් මම මේ පදය හදාගන්න වම් පැත්තෙන් මෙතනදී මෙහෙම කරනවා x ඍණ 5 බෙදීම 3 ඔතනදී 5 බෙදීම 3ක් තියෙනවා ඍණ 5 බෙදීම 3ක් දානවා එතකොට ඔයාලට පැහැදිලිවම පේනවා මේ x ඍණ 5 බෙදීම 3 ආසන්න වෙන්නේ කාටද බිඳුවට කියලා එහෙනම් මෙතනදී ලස්සනට අපිට ගන්න පුළුවන් මේ ප්‍රකාශනය මෙන්න මෙහෙම තුනෙන් එක වාරයක් හරි තුනෙන් එක වාරයක් හොඳට අහගෙන ඉන්න මෙතනදී ගන්න පුළුවන් තුනෙන් එක වාරයක් කවුද x ඍණ 5 බෙදීම 3 බිඳුවට ආසන්න වෙනකොට sin කවුද x ඍණ 5 බෙදීම 3 බෙදීම x ඍණ 5 බෙදීම 3 මෙයානේ හරි වැඩි කිරීම දැන් මෙතන මූල 3x සහ 5 තියෙනේ. එහෙනම් මේ 5 බෙදීම 3 x වලට ආදේශ කරනවා. 5 බෙදීම 3 x වලට ආදේශ කරාම පස්සේ කීයදන්නේ? මෙතන 5 බෙදීම 3ක් වෙනවා 3ට 3 කැපිලා ගිහිල්ලා මෙතනනවා කවුද 5 ධන මූල 5 ධන මූල 5 කියලා. හරි. එතකොට එතනදී උත්තරේ විදිහට එනවා 2 මූල 5 කියලා. දැන් මෙතනදී උත්තරේ මොකද්ද? මෙතනදී උත්තරේ තමයි පුතේ. දැන් මෙතනදී කෝණය බිඳුවට ළඟා වෙනවා. sin a කෝණයම තමයි sin අරන් තියෙන්නේ ඒ කෝණයම බෙදලා දෙනවා එහෙනම් මේ උත්තරේ කීයද 1 එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් කවුද මෙයා 1 නිසා 3 වරක් 1 ඒ නිසා මෙතනදී උත්තරය 2 මූල 5 බෙදීම 3ක් විදියට උත්තරේ එනවා 2 මූල 5 බෙදීම 3ක් විදියට පුතේ උත්තරය ලබා ගන්න පුළුවන් හරි දැන් බලන්න මම මේ පැහැදිලි කිරීම ආයි කරනවා ඔයාලා හොඳින් අහගෙන ඉන්න දැන් මේ සීමාව ගැටලුව පුතේ විශේෂයි 2020 අවුරුද්දේදී අපිට ලකුණු 25ක් විදියට අපු කොටසක්. දැන් මෙතනදී මේ ගාන හදනකොට ඔය අදහස ගන්න මෙහෙමයි. මෙතන තියෙනවානේ sin කෝණයක්, sin යම් කෝණයක් තියෙනවා.
ඊට පස්සේ මෙතන වර්ගමූල තියෙන නිසා මම මෙතනදී වර්ගමූල තියෙන නිසා මෙතනදී මෙතනදී මොකද කරන්නේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා කියලා අදහස ගන්නවා වර්ගමූලයක් තියෙන තැන ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා ඊට පස්සේ සයින් අනුපාතය හදා ගන්නවා මූලික ප්‍රමේය මෙන්න මේ රටාවට අර සයින් තීටා විදිහම තීටා තීටා වලගේ බිඳුවට ආසන්න වෙනකොට ඒ රටාව හදා ගන්නවා එහෙනම් ඒ විදිහට සියලුම කොටස් හදා ගන්න ඕනි හරි එතකොට මේකෝ විදිහට සුළු කරාම පස්සේ මෙතෙන් දෙනවා දැන් මේ දෙකට වෙන වෙනම දානවා. අයි මේ දෙකට වෙන වෙනම දාන්නේ. දැන් මෙතනදී තියෙන ශ්‍රිත දෙකක් විදිහටනේ. එතකොට ශ්‍රිත දෙකක ගුණිතයක් විදිහට තියෙන නිසා සීමාව ඇප්ලයි කරනකොට වෙන වෙනම ওই විදිහට සීමාව ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට මේ කොටසට වෙනම සීමාව දානවා. මේ කොටසට වෙනම සීමාව දානවා. එතකොට මෙතනදී අපිට පැහැදිලිව පේනවා x ඍණ 5 එකේම 3යි තියෙන්නේ. එහෙනම් මෙතන මේ 3ක් එළියට ගත්තාම 3න් එක වාරයක් මේ කෝණය හැදෙනවා. එතනදී මෙතනදී කෝණය දැන් සීමාව වෙනස් වෙන්න ඕනේ නම් මොකක් විදියටද x ඍණ 5 වේදීම 3 බිඳුවට ළඟා වන විදියට අන්න ඒක හදනවා x ළඟා 5 වේදීම 3ට ළඟා වෙනවා නම් මම දෙපැත්තටම එකම ගණිත කර්මයක් කරනවා 5 වේදීම 3ක් 5 වේදීම 3ක් අඩු කරනවා එතකොට x ඍණ 5 වේදීම 3 බිඳුවට ළඟා වෙනවා වගේ හැසිරෙනවා එහෙනම් අපිට ලියන්න පුළුවන් x ඍණ 5 වේදීම 3 බිඳුවට ළඟා වන විට sin x ඍණ 5 වේදීම 3 බෙදීම x ඍණ 5 වේදීම 3 එකයි එක වැඩි කරනවා 3න් එකෙන් එක වැඩි කරනවා මෙතන උත්තරෙ වෙච්ච මේ දෙන්න හරියට සජාතීය පද ඔලින් එකතු වුනාම 2යි මූල 5 නම් 2යි මූල 5 බෙදීම 3ක් කියලා අපිට අවසාන උත්තරය දෙනවා මෙතනදී ගත්තොත් පුතේ උසස් පෙළ විභාගයේදී ලකුණු ලබා දුන්නු විදිය ගත්තොත් මෙතනදී ඔවා වර්ගමූලයෙන් වැඩි කරලා ඒ කියන්නේ මේ වර්ගමූල අවස්ථාවෙන් වැඩි කරලා තියෙනවා නම් පාඩ මෙතනදී ලකුණු 5ක් දීලා තියෙනවා හරි ඊට පස්සේ ගත්තොත් මෙතනදී සුළු කිරීම විදියට තියෙන්නේ මෙතනදී මේ ප්‍රකාශනයට ආදේශ කිරීමට හරි මෙයාට සම මේ විදියට සයින් සම්බන්ධතාවය ලබාගෙන එයා එකක් බව පෙන්වන එකට මෙයා එකක් බව පෙන්වන එකට හරි ඊට පස්සේ මෙයාගේ උත්තරය ලබාගත් එකට එතකොට අවසාන උත්තරයට ওই විදියට සමස්ත ප්‍රශ්නයට ලකුණු 25 සීමාව තුල ලැබිලා තියෙනවා පැහැදිලිද ඔන්න ওই විදියට ලකුණු ලබාගෙන තියෙනවා නම් හරි ඒ කියන්නේ ওই විදියට ලියලා තියෙනවා නම් සමස්ත ප්‍රශ්නෙම නිවැරදි පැහැදිලිද එතකොට ඔයාලට මෙතනදී තේරුම් ගන්න ඕනේ කාරණයක් තමයි සීමාව ගැටලුව ඇත්තටම කොච්චර සරලද කියන එක. හරි මෙතනදී ලොකු දෙයක් නැහැ නේ පුතේ. මේ සූත්‍ර ටික හොඳට පුළුවන් නම් මේ ගැටලුව ඉතාම පහසුවෙන් ඔයාලට විසඳන්න පුළුවන්. හරි සූත්‍ර දෙකයි තියෙන්නේ. මොකක්ද මේ සූත්‍ර දෙක? එකක් තමයි වර්ගමූල ආශ්‍රිතයක් තියෙනකොට ඒ වර්ගමූලයේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න ඕනේ. අනිත් කාරණේ මොකද්ද? අනිත් කාරණේ තමයි එතනදී සයින් යම් කෝණයක් තියෙනවා නම් ඒ කෝණයම යටත් හදාගන්න පුළුවන් නම් එහෙනම් ඒ කෝණය බිඳුවට ආසන්න වෙන විදිහට මූලික සූත්‍රය අපිට දාන්න පුළුවන්. මේ ආකාරයට අපිට ලකුණු 25ක් ගන්න. හරි. අපි ওই විදිහටම මම ඊළඟ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ওই විදිහටම තවත් ප්‍රශ්නයක් ගේන්න වීඩියෝ එක බලලා නම බලලා ඔයාලා මේ කොටස් ටික අවබෝධ කරගන්න.